1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අතරින් ක්‍රියාත්මක නො වූ සංශෝධනයේ මෙන් කුමක්ද? A. දසවන සංශෝධනය B. 11 වන සංශෝධනය C. 12 වන සංශෝධනය D. 13 වන සංශෝධනය මේක ක්‍රියාත්මක වුණේ නැහැ. 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වුණා. 13 වෙනි සංශෝධනයෙන් තමයි පළාත් සභා ක්‍රමය ගෙනාවේ ලංකාවට. මට හිතෙන්නේ 12 වන සංශෝධනය කියලා. ඔබට හිතෙන්නේ 12 වෙනි සංශෝධනය කියලා. කොහොමද එහෙම හිතෙන්නේ? නිකන් 13 80 ගණන් වල වගේනේ. එතකොට 12 කියන ඊට කලින්නේ. 80 ගණන් වල ප්‍රශ්න ඇති වුණානේ. නිකන් 80 ගණන් වල සංශෝධනයේ ක්‍රියාත්මක වුණේ නෑ වගේ හැඟීමක් නිකන් මට තියෙනවා නිකන්. 13 වෙනි සංශෝධනය මතකයි. 13 මතකයි. පළාත් සභා පාලන ක්‍රමය ගැනයි 13 ඒක අනිවාර්යෙන් හරි. ඉන්දියාවෙන් නැවක් එනවා පරිප්පු අරගෙන යාපනයට ඒ වෙලාවේ එතකොට අපේ නාවක හමුදාවෙන් කියනවා හරවල අරින්න කියලා නැව අපි පිළිගන්නේ අපේ මූදු තීරයට කියලා මූදු කලාපයට කියලා නැව ඇවිල්ලා මූදු කලාපය අයිනට එනවා අපි ඉතින් ගහන්නේ හැම මොකක්වත් කරන්න බෑ නමුත් අපි නිකන් රේඩියෝ එකේ අහගෙන ඉන්නවා දැන් වගේම තමයි නාට්‍ය ආ ඉතින් කොහොම හරි මේ අන්තිමට ඕඩින් ඇවිල්ලා පරිප්පු දානවා යාපනයේ මම දෙනා ෆයිනල් ආන්සර් දොස්තර සංසෝධනය දිනේෂ් කුණවර්ධන මහත්මයා එවකට විපක්ෂයේ හිටියේ ඔහු එක්තරා සංශෝධනයක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරන්නේ 1987 සැප්තැම්බර් මාසයේ ඊට පස්සේ ඒ ඇත්තටම ජූලයි මාසෙ වෙනකොට ඉන්ද්‍රකාංකා ගිවිසුම අත්සන් කරලා ඒතර මේ අතර වාරේ තමයි මේ සංශෝධනේ ඉදිරිපත් වෙන්නේ දැන් තියෙන්නේ අපිට ඔය හිනාවෙන් කියන්නේ 12 වෙනි එක කියලා විපක්ෂය දැන් ඉදිරිපත් කරා නම් තවත් පරදින්න දින සම්භාවිතාව වැඩි වෙනවා එදිනේ ඔය විපක්ෂය ඉදිරිපත් කරා නම් පරදින්න තියෙන සම්භාවිතාවේ වැඩි වෙනවා නමුත් මෙතන පරදීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි එන්නේ මේ සංශෝධනය ඉදිරිපත් කරනවා නමුත් ස්ථාවර නියෝග 47-5 යටතේ අමාත්‍යාංශ ලේකන ඉදිරිපත් කරපු නැති නිසා අමාත්‍යාංශ වාර්තා ඉදිරිපත් කරපු නැති නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ අමාත්‍යාංශ වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ කියලා කියන්නේ අදාළ විෂය බාර අමාත්‍යාංශය ඒ සම්බන්ධව ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කරන්න ඕන පාර්ලිමේන්තුවට එහෙම වුණොත් තමයි යම් කිසි සංශෝධනයක් පිළිබඳව කාර්ය හා කාර්යයන් ඉස්සරහට යන්නේ පාර්ලිමේන්තුවේ එහෙමනම් දිනේෂ් ගුණවර්ධන මහත්මයා මේක ඉදිරිපත් කරපු නිසා මේක රට ගිනි ගන්න වෙලාවක් මේ රට ගිනි ගන්න වෙලාවේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා මට හරියටම කියන්න දන්නේ නැහැ මේ සංශෝධනයේ තිබුණේ මොකක්ද කියන එක කොහොම හරි ඒ තමයි 12 වන සංශෝධනය